ඔබතුමා දැන් මේ දවස්වල මානව හිමිකම් ජිනීවා කවුන්සලයේ රැස් වෙලා තියෙනවා. අපිට මතකයි ඔබතුමා අමාත්‍යංශකලා ඉන්න කාලෙත් මේ අපේ යාපනයේ මිනිස්සු ගොඩාක් ජිනීවා වල ගිහිල්ලා මේ ප්‍රශ්න ගැන කතා කරනවා. දැන් මේ වෙලාවේ කොළඹ කියන්නේ සිංහල ජනතාව ජිනීවා ගිහිල්ලා මේ ප්‍රශ්න ගැන කතා කරනවා. ඔබතුමා හිතන්නේ දැන් මේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා තියෙන එතකොට ඉස්සර විතරද දැන් මේ වෙනස් විදියකටද මේ වෙලා තියෙන්නේ? ඔව් ඇත්තෙන්ම මානව හිමිකම් අපි රටක් හැටියට රජයක් හැටියට හැම විටම අපි ආරක්ෂා කරන්නට ඕන. ඒක රජයක වගකීම යුතුකම. නමුත් පහුගිය කාලය තුල ඇත්තෙන්ම අරගලය ඒ අරගලයේ හඬ අපි හැමෝම ඇහුම්කන් දෙන්නටත් ඕන. මොකද මේ රටේ ජනතාව විශාල ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික වශයෙන් විශාල පීඩනයකට හසු වෙලා බොහොම අවුල් සහගත තත්ත්වයක් තුළ තමයි ඔවුන්ගේ ජීවන රටාව පවත්වගෙන ගියෙත් අදටත් පවත්වගෙන යන්නේ. ඉතින් මේ අරගලයේ හඬ යටපත් කිරීම අරමුණු කරගෙනම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉදිරියට ගෙනල්ලා ඔවුන්ගේ හඬ මර්ධනය කරන්නට රජය උත්සාහ කරනවා නම් අත වශයෙන් මේකට මමත් ඒ වගේම නව ලංකා නිදහස් පක්ෂය හැටියට අපි විරුද්ධයි. මොකද ජනතාවගේ ඒ හඬට ඇහුම්කන් දෙන්න ඕන. ඔවුන්ගේ ප්‍රශ්නයට අවශ්‍ය විසඳුම් අපි හොයන්නට ඕන. නමුත් අරගලයට මුවා වෙලා යම් පෞද්ගලික දේපල විනාශ කිරීම, ගිනි තැබීම් සහ ජීවිත විනාශ කිරීම සිද්ධ වුණා. ඉතින් මේවා අපිට අනුමත කරන්නට බැහැ. ඒක මේ අවසානයේදී අපි දැක්කේ අරගලය තුලින් යම් යම් පටු දේශපාලන අරමුණු ඉටු කරගන්න මේ තුලට රිංගාගත් පිරිසුත් හිටියා අවසාන වෙනකොට. ඉතින් කෙසේ වෙතත් මම හිතනවා වර්තමාන රජයට ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා මේ වෙලාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පැත්තකට දාලා නිකන් අහිංසකයින් හඬ නගපු ඒ අරගලයේ ක්‍රියාකාරීන් මර්ධනය කරන්න ත්‍රස්තවාදය වැළැක්වීම පනත යොදා ගන්න නැතුව මේ ගැන හරියට හොයලා බලලා නීතිය වරදක් කෙරුවා නම් නීතිය ක්‍රියාත්මක කරනවට අපි විරුද්ධ නැහැ. නමුත් මානව හිමිකම් රැකෙන්නට ඕන. එය අරගලයේ පමණක් නෙවෙයි. මොකද මේ වෙලාවේ රටේ ජනතාවගේ පීඩනය අපි තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕන. ඒ මං හිතනවා මේ ගැන ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමු කරලා කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අමතුමා දැන් ඔබතුමා කලාකරුවෙක් වශයෙන් මම මේ අහන්නේ. දැන් එතකොට මේ අරගලය කරපු දැන් සමහරක් කලාකරු ජයන් අප්පුවාමි, එතකොට දමිතා අබේරත්න වගේ අත්අඩංගුවට ගන්න. එක කලාකරුවෙක් එළියට දානකොට තව කලාකරුවෙක් ටිකක් ඇතුළට දාන මේ ආණ්ඩුව මොකද්ද මේ එතකොට කලාකරුවන්ට සලකන විදිහ? ඔව් ඇත්තෙන්ම කලාකරුවෙක් හැටියට මම දැඩිසේ විරුද්ධ වෙනවා. මොකද දමිතලා, ජෙහාන්ලා ඇතුළු කලාකරුවන්ටත් විශාල පීඩනයක් මේ කාලය තුළ තියෙනවා. ඔවුන්ට ඔවුන් විශාල ආර්ථික වශයෙන් නැද වැටීමකට ලක් වෙලා තියෙන මොහොතක්. ඉතින් ඔවුන් අරගල භූමියට ගියේ ඒ හඬට යම් ජවයක්, කලාකරුව හැටියට යම් ජවයක් ශක්තියක් ලබා දෙන්නට තමයි ඔවුන් අරගල භූමියට ගියේ. ඉතින් ඔවුන් සිරගත කිරීම තුළ මං හිතන්නේ ඒ හඬ මර්ධනය කරන්න ඔවුන් යමෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒක බොහොම අසාර්ථක උත්සාහයක් හැටියට තමයි මා දකින්නේ.